කලාපේ රුසියානු පරිපාලනයේ ප්‍රධාන මූලස්ථානය වෙත යුක්‍රේන හමුදා විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඩොනෙට්ස් කලාපේ රුසියානු පරිපාලක ඩෙනිස් පොෂලින් සඳහන් කළේ වැහිදේ සිය පරිපාලන මූලස්ථානය වෙත ප්‍රහාර එල්ල වූ බවයි. වැහිදේ දේපළ හානි පමණක් වාර්තා වන අතර ජීවිත හානි වාර්තා නොවන බව දැනුම් දී තිබෙනවා. මේ අතර දකුණු යුක්‍රේනයේ මයිකලයිව් සහ ඔඩෙසා නගර වෙත රුසියානු හමුදා විසින් නවතම ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යුක්‍රේන ගුවන් හමුදාවේ නවතම වාර්තා මගින් ප්‍රකාශ කළේ වැහිදේ මිසයිල ප්‍රහාර 17ක් සහ ඩ්‍රෝන යානා ප්‍රහාර 24ක් එල්ල කර පැවති බවයි. වැහිදේ මිසයිල ප්‍රහාර 17ම ව්‍යර්ථ කර දමන ලද අතර ඩ්‍රෝන ප්‍රහාර 17ක්ද ව්‍යර්ථ කළ බව ප්‍රකාශ කළා. වැහිදේ එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර මගින් සිවිල් වැසියන් සිව් දෙනෙකු මරණයට පත්ව ඇති බවයි දැනුම් දී තිබුණේ. සුමේ කලාපය වෙත එල්ල කළ තවත් ප්‍රහාරයක් මගින් නිවාස පෙළකට හානි සිදුව පවතින බවයි සඳහන් කළේ. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනයක් මගින් කියා සිටියේ කළු මොහොතට ඉහළින් රුසියාව දෙසට පියාසර කරමින් පැවති අමරිකාවේ P-8 පොසේඩන් යානයක් කලාපය තුළින් බැහැර කර යැවීමට කටයුතු කළ බවයි. මේ සඳහා MiG-31 යානා භාවිත කරන ලද බවයි සඳහන් කළේ. දෛනික වාර්තාව මගින් රුසියානු හමුදා කියා සිටියේ යුක්‍රේන හමුදා තීරණාත්මක මර්මස්ථාන වෙත පහර දීම සඳහා ගුවන් ප්‍රහාර වර්ධනය කරමින් ඇති බවයි. දින තුලදී එල්ල කළ නවතම ගුවන් ප්‍රහාර සඳහා SU-34 ප්‍රහාරක යානා භාවිත කරන ලද බවයි පවසා තිබුණේ. ඩොනෙට්ස් කලාපයේ කලිෂ්චෝකා සහ මරින්කා නගර ආශ්‍රිතව යුක්‍රේන හමුදා ඉදිරි ගමන වැළැක්වීම සඳහා මෙම නවතම ප්‍රහාර ආරම්භ කර පවතින බව සඳහන් කළා. වැහිදේ රුසියානු හමුදා එල්ල කළ නව ප්‍රහාර මගින් යුක්‍රේන භටයන් 225 දෙනෙකු ඝාතනයට ලක් වූ බවයි දැනුම් දී තිබුණේ. සැපුරිසා කලාපයේ වර්බව් නගරයේ අභ්‍යන්තර ගැටුම් තුළ යුක්‍රේන භටයන් 55 දෙනෙකු ඝාතනය කරමින් සන්නද්ධ රථයක්ද වනසා දැමූ බවයි රුසියානු හමුදාවේ දක්ෂිණ විධානය පවසන්නේ. කෝපියන්ස් නගරයේ ආසන්න සෙන්කෝකා කාර්කෙව් සහ ලුහාන්ස් කලාපයේ ජනාවාස කිහිපයක් තුළදී යුක්‍රේන හමුදා පසු වැස්වීමට සමත්ව පවතින බව නිවේදනය කළා. යුක්‍රේන හමුදාවේ දිනේ වාර්තාව මගින් සඳහන් කළේ බක්මූට් නගරයේ ආසන්න කලිෂ්චෝකා සහ ඇන්ඩ්‍රියුකා ජනාවාස සම්පූර්ණයෙන් යුක්‍රේනයේ පාලනය මත පවතින බවයි. මෙම නගර තුළ රුසියානු හමුදා රැඳී සිටින බවට නිකුත් කරන රුසියානු වාර්තා අසත්‍ය බවයි සඳහන් කළේ. මෙම නගරවල පාලනය භාරව සිටි චෙච්නියානු හමුදාවේ ආක්මාත් බට කණ්ඩායම් බක්මූට් නගරයේ අභ්‍යන්තරය වෙත පසුබැස පවතින බව සඳහන් කළා. මේ අතර හෙනා මලිය ඇතුළු යුක්‍රේනයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරුන් 6 දෙනා සිය දූරවලින් ඉවත්ව තිබෙනවා. ඩබ ආරක්ෂක අමාත්‍ය රස්ටෝම් උමරෝ සිදු කළ ඉල්ලීමක් මත මෙම ඉල්ලා අස්වීම සිදු කර පවතින බවයි නිවේදනය කළේ. මේ අතර රුසියානු නාවික හමුදාවේ විශේෂ මෙහෙයුමක් තුළ අමෙරිකාව සහ රුසියාව වෙන්වෙන ඇලස්කා කලාපය ආසන්නයට මිසයිල ප්‍රහාර කිහිපයක් දියත් කර තිබෙනවා. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනයක් මගින් සඳහන් කළේ ආක්ටික් කලාපයේ උතුරු නෞකා මාර්ගය ආරක්ෂා කිරීම සඳහා සිදු කරනු ලබන යුද අභ්‍යාසයක් තුළ මෙම මිසයිල ප්‍රහාර එල්ල කරන ලද බවයි. මේ අතර යුරෝපා සංගමයේ වාර්තාවක් මගින් ප්‍රකාශ කළේ රුසියාවේ දියමන්ති අපනයන සඳහා නව සම්බාධක පැනවීමට නියමිත බවයි. රුසියාවට පනවන සම්බාධක මාලාවේ 12 පියවර ලෙස මෙම තීරණයට එළඹ පවතින බව දැනුම් දී තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.